ගිරහන්. දෙව කියන්නේ මුරු කියන්නේ කිවටින් කියපු එක කියাদি. ඒතර කියයි හොබිය. ඒතර අහන්නේ මේ ප්‍රශ්න. ඒතර ගියත්නා සුත්‍රිය ශ්‍රාවකී කියන ප්‍රශ්නය කරුවෝ දෙව උත්තර දෙන්නේ නැහැ නේද? උභාසිකී ශ්‍රාවකී ප්‍රශ්නය කරපුවා කියලා වෙරි පුරා කියදෙනවා. මේ සාවිත් සතුරුනා කිච්ච මේක ගැලපෙනවද මේ කතාව? මේ ප්‍රශ්නය ඇතුල කතා කරලා දෙයක් නැති වෙන්නේ. නිරුතරි. දැන් ජයග්‍රහණය කියන වාග්ගාන්ත මේක මේ වාද කරන්න දෙන්නවා කියන්නේ. මේ වගේ ලයිට් දියා. ආයෙත් සුදුරලා තියෙන හරි. වාග්ගාන්ත මිලනද ඔබහන් තම වෙත් වතුර වෙනවා කියලා කතාවක් තියෙන ඇත්තද? ඒක ඇත්ත විදිහ. ඒක තමයි ප්‍රශ්නේ අරුවා. ඒතර ඔබහන් තියෙන සාහකයන්ට මේ විදිහට වැඩිපුරක් කියා දෙනවා අහපුනම මම ප්‍රශ්නයක් අහපුවා. නිගන්නාද ඔපිය සාහකයන් කැටිනවා වාද උත්තර දෙන්නේ. ඒතර මේ තම වෙත් වතුර වෙනවා ඒ හැම කරන්නේ විහෙත
ධර්මයේ කැමැතියෙන් තමයි සාසනේ විදුරු. ඒ විදුරන්ට විදුරු දහම දෙන්න. ඊගෙන හරි ලේසි. මොකද? ඒගොල්ලෝ තර්ක වාද කරලා පලාදේ කරන්නවත් නැත්නම් මේ බොරුවට නිකන් විහිදවන්නවා කතා කරන්න නෑ නෙවෙයි. යථාර්ථය දැන ගැනීම හොඳ සිහිනුවණින් කතා කරලා එහෙම වෙන ගැටි. ඊයේ ධර්මය දේශනා කරන කෙනෙක් හරි පහදුයි. කිසි අමාරුවක් ඒයි විදිහට හැඩවල් දෙකේ සමන් මේ විහිදින හදිසි කරලා දෙනවා. අන්න ඒක තමයි විදියේ තවස්සා. මාසා යතා නියම් බුද්ධං ආවිසා ඒක බුද්ධ මන්ත්‍රක්කි. ඒවා අපි සම්භූතයේ සුමාන සම්භාවය අපරිමාණ කියලා මේ පෙන්නන්නේ. ඔය මාතා කිව්වේ අවාමයි කියන වාස්තිය. අපි මේ මාතා. ඒකෙන් බෞද්ධිකව මාතා කියද? යතා නියම් බුද්ධ. යථාර්ථව නියම් බුද්ධයි. අවාමයන් වහන්සේව සුදු තියාගන්න වහන්සේ යථාර්ථය දන්න නියමයි රහතන් වහන්සේ. වාගේ පුත්‍රයා කිව්ව රහතන් වහන්සේ. ඒකව පුතා. පුතු නෙමෙයි කි. වාගේ පුත්‍රයා. ඕන රහතන් වහන්සේ නෙමෙයි වාගේ පුත්‍රයා. පුත්‍ර යෝගී වෙන්නේ. ඒක සමානයි මොකද? සංගත්තේ සමයි. ආයේ එකම සංගත්තේ. මේ සංගත්තේ ඒ කියන වෙලාවේ මාගේ පුත්‍රයා වුණා. ඒකව පුත්‍රයා නේද? අන්නේ ඒකව පුත්‍රයා ඇති කරන්නේ. යම්තරමක් මේ සංකර්ෂණය කරනවා. ගෝපණය කරනවා. රක්ෂණීය ගෝපණය දැඩවල් දෙක බලවල කරනවා. යම් විලාසක කර්මස්ථානයක් වඩලා ඉතින් හීගොන් නැගලාගෙන කෙනෙක් දැක්කොත්. උන්වහන්සේට ගෞ ගණන කෑදිටිය යොදු ගණන කෑදිටිය. මොකද කිව්වේ? උන්වහන්සේ අරිස්සාම සිය ඇති. දැක්ක ගාම මොකද මේ මරෝ මේකයි කියලා විදිහ හරි ඉන්නේ දෙවල්ලා. නෑ එතනින් සංඥාවක් යවලා හරි. අවශ්‍ය කෙනා දහම දෙනවා දැක්කා. ලබුගාම චිත්ත ප්‍රසාදී ලැබිලා තියෙන නියම සමාධිය අපිලා දුන්න ගාම ආපෝදේ. ඒක හරි හත්තේවත් පුත්‍රයාගේ. ඉතින් අන්නේ වගේ මොන්නේ ලෝක සත්‍යන අප්‍රමාණ මිත වැඩ නොවි කියද. අප්‍රමාණ මිත්‍රිය අප්‍රමාණින්නේ. මෛත්‍රිය කියනවනම් ඒකෙන් යමන ගුණේ ඉවරන. ඉවන මොකේ ප්‍රමාණ කරන්නේ? ඉවන ප්‍රමාණ ඉවන ප්‍රමාණ කරන ඉවන මෙහෙමයි කියන්නේ මොකේ? පිටේ විහාරය කියන්නේ යන්න කියන මෙච්චර කාලයක් යන ගමන් අපිට ඊට පස්සේ ආපහු එනවා කියන්නේ ප්‍රමාණ කරන්නේ කන්නේ. ඊකින් අප්‍රමාණ. මේ මෛත්‍රියට අප්‍රමාණේ ඉන්නේ නිවන මුල් කරගෙන පතුරුණ සාතිය නිසා. නිවන උපනිශ්‍රීයට පතුරවනවා. ඒක අප්‍රමාණයි. ඉතින් ඒ සාතිය ඉතිල්ලාම දෙන්න පුළුවන් විතරයි ඉන්න. මේ විතර මාර්ගයෙන් තමයි හැදලා ගන්න. ඒක වේලියෙන් කියන. ඉතින් ඒතර ඒක උඩට දෙහෙම කරනවා. ඉතින් ඒකදී තමන්ගේ අනුගේ කියලා වේදයක් නැතුව ඒ දුර ළඟ කියලා වේදයක් නැතුව කොහේ හරි මේ හේතු වාසනාවන් තියෙනවා ඒ සියල්ලම සාධනීය මිත්‍රිය කියලා තේරුම් ගන්න. කුලමල වේද ආදී වේද ආගම් වේද මුකුත් ඇතුව මෙන්න මේ විදිහට කරන එකක් තියෙනවා. අන්න ඒක තමයි ආර්ය මෛත්‍රිය කියන්නේ. මෙතන විහෙරේ. ඒක කරුණා විහෙරේ කියලා කියන්නේ. දැන් දුකරපත් සත්‍යයේද කරුණාව දක්වනවා. දුකරපත් කියන්නේ මේ ලෝකේ යම් කිසි මානසිකයෙ ඉන්නවා. මේ වැයනු කා වේදනාව මේ කාමයේ දුක කියන වැයනු කා වේදනාව ඉදිරි මේ කාමයට බැඳිලා කැරිලා හිටන් ඉන්න පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලෝ ඉනුපාරම ඉන්න කැමති නෑ. මේ මාර්ගයන කියනකෝ ඌව කරලා අපිට වැය අපි ඊට වඩා හොඳයි පස්සේ කාමයේ දුර ඉන්නේ. හැබැයි නුවණ තියෙනවා. ඒ වගේ බුද්ධිලෝ මොකද කරන්නේ? අපේ අපරාධයේ දුකට වැටෙනවා ඉදිරියට. ඒකේ අනුකම්පා කරනවා. ඉය අපි උපක්‍රම සීරිය මේ මාර්ගයේ ගන්න පුළුවන්. නුවර තීරුවා තේරුණා. ඒක උපක්‍රමයද? උපක්‍රමයද කියන්නේ කපටි කරන බොරු කරනවා නෙමෙයි. ඒ කියන්නේ යම් කිසි විදිහක මේ කරන කටයුතු වල ඒ සංවරත්දී පේන. ඒ වගේ තමන්ගේ ඉතිවෙන්නා වූ සංග ගුණය වැටෙන විදිහට. ඒ මේ අන්නේම යාගේ කටිය ආකාරතාවක් තියෙනවා. ඒක දැක්කවුනා තරගුරු හිතනවා. මේ ආතල පොඩි වෙනසක් තියෙනවා. අනික අමුත්තක් තියෙනවා. අවදාන තරහ වෙන්නේ. ඒ කඩහරුතනේ. දැකෙන ආශිර්වාදය තුපත්ේ වහරි කියන ගතියක් තියෙනවා. ඉතින් ඒ අනිව දකින්නයි තියෙනවා. දකින්නොට පොඩ පොඩ හරි ඇතුළට ඉන්න හිතෙනවා. ඇතුළට ගන්න අපරාම වෙලා ඉන්නේ. අර ටිකෙන් ටික ටිකෙන් ටික නැඹුරු වෙලාම අර ධර්මයේ අවශ්‍ය ටික දෙනවා. එකපාර ඔය වහන විදිහ කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ පෞද්ගලික ජීවිතයෙන් සාමී සමාදන්නේ ගත කරන්න ඇති. ආගී ද්වේෂී තින්ද දෙලි වින් වැරදි පැත්තේ ආදීනෝ එකෙන් එක කියලා එකේ වෙන්ුණ පැත්තේ ආනිසස්ස ඉතින් මේ පින්දා හැම වෙලෙදින වදිනාගම අද දාන කතා සීල කතා ඒවෙන් තමයි යන්නේ. මොකද ඒගොල්ලන් මේ කතාවේ
ඇහි තමයි ඉන්නේ. බලාපොරොත්තු විහෙත් මේ ස්වාමීන් සම්පත්තිය මම හම්බේනවා කියලා කියනකොට ඊයත් නැහැ කියලා ඒක නැඹුරු වෙනවා. හැබැයි නැඹුරු වෙනකොට මම ලැබුණේ විතරාගේ විද දෝෂී විනෝයි සාපරේ. සාගනේ හැංගීම ඊට පටන් ගන්නවා ටිකක් අල්ල යනවා. ඊට පස්සේ ටිකෙන් ටික ආග කතා කියන ආදීනෝ කතා තමයි ඉන්නවා. ඕක සත්‍ය වෙන මෙහෙම එක. විදවල හිත ඇල්ල ඉවරයි. නිකම් කතාව කියවහම නිවන් හොයන බැහැ. අතියා ගන්න ඒ කරුණාවත් කරුණා කරුණාව කියන්නේ නෝ දුකර දුකර වැටෙන්න යන්නේ කියන දුකෙන් මුදවලා මාර්ගයට ගන්න. ඉතින් ඒ ගතිය ඉන්න අරකට වඩා අමාරු. මෙයා මායිම් හිතවලා ළඟදීකින් අහගෙන යන්නේ කියන්නේ. හරි ආවිද කිහිලා කරන් දෙන්න. වැඩ විලා ගිල හොය දිගල තියෙන ප්‍රශ්න තියෙන එහෙම. අනික තමයි මේ බුදු සාභාවනාව කියන්නේ. ඒක හරි අරිස්තාරු අමාරු. සැදවර්ස බුද්ධිරේවි. දැකහා බයි හැබැයි බයි නෝනා දෘෂ්ටි ගත වෙලා ඉන්නේ දැන් එහෙම කරා. නෝදේ චුණදී රයිද පුළුවන්. අර උදිරන් වහන්සේ කියලා ඒක අර බයිදි මේ විදිහට කි ඒ විදිහට. බයිදි කියන්නේ යන්නේ වගේ. ඉතින් මේ බැන්නත් මොනවා කරලා වුණත් කමක් නැහැ කියලා ඉතින් ඉතින් ඉබද කරලා අර මේ බැනුම් අහලා. ඒකෙදි උන්වහන්සේ නිවන. ඊළඟ යන්නේ මේ රෝය කියලා. තව මෙච්චර කියලා මෙහෙම කරත් ඔයගොල්ලෝ කා කුපිට වෙන්නේ නැහැ. දුක් කියන්නේ නැහැ. අපි යහපතක් වෙන්නේ කරලා දෙන්නේ. ඔබට මේගොල්ලෝ මොනවා හරි විදිහටයක් ඇති. අන්න එහෙම කියන්නේ ඒගොල්ලෝ නැඹුරු වෙනකොට අර විතරාගී විතරදෝටි විතරමෝහි ගුණේ නැඹුරු වෙනකොට අර කියන්නව වාදක නැති වෙන පටන් ගන්නවා. අර මේ හිත වෙනස් වෙලා යනවා. අන්න ඒකෙන් ඒගොල්ලෝ නැඹුරු වෙනවා. නැඹුරු වුණාට පස්සේ මොකද වෙන්නේ? අර අනිකාරවලා හොඳට හරියලායි. අර හැට පස්සේ නැති මොකොත් නැහැ. ඔය තාත්තේ සුද්දේ මෙන්න මේ සත්‍යය ලකසෙන් ඇර කියනවා බුදු සභාවන. ඒ වගේ සැලපරස බුද්ධිලෙවි. මේ දහම් තුල ගුණේ මුරුදු උපායනපත් කරනවා. එදෙනින් ගන්නවා. දැන් ඒක ඒක උපක්‍රමශීලී වෙන්න ඕනේ. සම්මිය ප්‍රයෝගී යුක්ත වෙන්න. එහෙම කළා ඉතින් තියෙන්නේ. ඒක තමයි කරන්නේ. දැන් ආලෝකයක් වගේ දමණය කියලා ඒකනි. ඒත් හරිය තමයි දමණය. ඉතින් ඒක මාන ඵලය දෙට වැහැමණය. යන්නවායි වරේ ඇවිදගෙන ජීවෝයි දෙමතර සක්පා කෙරෙනවා. නෝ දැනගත දැන් හරි හිත නිවිලා මේ ගොරකමක් නැහැ කියලා තියෙන්නේ. ඊට පස්සේ යන විලාසු දුන්න මේ ඔබට ප්‍රශ්නය කහ තියෙනවා අනික කහපා. වැඩක් නැති වගේ යන්න ඕනේ. බලන්න යන්නේ නැහැ මම ඕල්ලන්න හවදේ ගිහුවේ නැහැ. මේ එහෙම කියලා අන්තරේ මෙයන් කත්තේ කියලා දුන්නා. මුදිරන්න හදි ස්වභාවය වෙන්නද. දැන් ඊට පස්සේ බුදන්නේ අර ගවක් ක්‍රමෙන් හරි තරහින මනුපය ඇතිලා. මේ ප්‍රශ්න හරි දැන් අන්තිමට තෝවා පරිලපා. දැන් මේක තමයි ඒ ක්‍රමී. ඉතින් ඒක අනික් කයට පුළුවන් නම් කෙනෙක් පරිදි දොස් කියන්නේ. එයා පිළිවඳව මේ සමනීට පස්සෙලා එයාට ඒව ගණන් ගන්නේ නැතුව එයාට බොහොම ආදරෙන් කතා කරන, උනේ කතා කරන කොහොමද තමන් පුළුවන් හරි. ඒගොල්ලෝ එහෙම නැඹුන නැඹුනහම ආයේ ජීවිතේ ගැලවෙන්නේ. ඉතින් අන්න එහෙම සුද්ධ කරගන්න පුළුවන්. දැන් ඕකනේ හොඳම ක්‍රමී තමයි මේ යම් කිසි කෙනෙක්ගේ තියෙන මේ සත්පුරුෂයයි ගතියක් තියෙන. අගුණ 100ක් අතේ එක ගුණයක් තියෙනවා. යා ඒ ගුණේ වර්ණනා කරනවා. අර අගුණ 100 කලේ වේසාවේ. ඒක විශේෂද? අසත්පුරුෂය ගැතියක් තියෙනවා. සත්පුරුෂ ගුණ 100ක් අතේ එක අසත්පුරුෂ ගුණ යන්තම් එකක් දැක්කෝ. ඒක වහාදක්කම ඒ ගැන කතා කරනවා. මේක මෙහෙම අසත්පුරුෂය දැක්කලා. අර අර සත්පුරුෂය ඔක් පනෝලා මේ. පන්දා වේසාවේ. ඔන්න ඕකින් අර මේ අසත්පුරුෂ ගුණ 99 පහක් කරලා ඒක සත්පුරුෂ ගුණ මාත්‍රිය තියෙනවා. ඒක ගුවා දැකලා කතා කරන්න පුළුවන් නම් ඔන්න ඒකෙන් තමයි නවන්නේ අර නිසරමක සුද්ධිලිය නියමවලු. අවදාහරි ලැබෙනවා. ඒකයි විරාසිය. දැන් යා හොයනවා ඔගේ දැන් බැලලා හරි මොනවා හරි ප්‍රශ්නේ තරහව. මේ තර මං එක තරහ බුද්ධලිය. මට පුරුවේදී බඩි. කවුරු එක කියන්නේ මගේ අනුපදයක් කියන්නේ. මට බොරොක්කම හරි කරනවාද? මොනවද මං කියන්නේ කතා වෙන්නේ නැහැ කියලා අනික් අය කරනවා. ඔය ක්‍රමේ තියා දෙනි බැරිලා හරි යා හිතෝලි කරි ආව તો ඉපත් ඇදලා ආව. අපිට ගන්න තියෙන්නේ යායි ගුණය. ඔය කියන්නේ ඔය ඇත්ත ඉතින් ඔක ඇත්ත වුණා මට වැඩක් නැහැ. නම් මෙන්න මෙහෙම යාම දක්වලා තියෙනවා. ඒක මට මතකයි. අන්න ඒකද කරු කරන විට මම වල ඔය ගැන පස්සේ යන්නේ. ඔය විතර කතා කරලා කියනවා. අර ඔබ කිව්වා. අර විදිහ
උදාගුණේ කියන්නේ කොහොමද කියන්නේ උපේක්ෂා ගුණේ කියන්නේ දැන් ඕක මොනවා කියලා හදන්න බැරි කොටස් අපි ඒ කියන්නේ නීච කරනවා නිඳා කරනවා කිසිම හේතුවක් නැහැ යා ජීවය හදන්න බැහැ ඒනයි හොරියක් කියවුවා අපි වාඩි මම වාඩි නේද වාඩි යාත්මට යාවක් කරනවා ගහනවා ගහපුවා බයිනෝ නම් බලපුවා ඒ මට ප්‍රශ්නයක් ඉතින් මම මේ වාඩි මේ කඩේ දරනවා යා ඉදිරි දොරවල් තියන්නේ අනිත් එක හරිම අමාරුයි ඔව් ඔය බෙලියට කොටින්නේ දෙහිදී